ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අපි දැක්කා මේ ඔය තිබෙනවානේ අපේ හතේ පොත, නැත්තම් හතේ අපේ පොත සම්බන්ධයෙන්, හතේ අපේ පොත සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශන කරන්න ගිහලා හත් පොලේ ගාගත්තා අපේ මහාචාර්ය භික්ෂුන් වහන්සේ කෙනෙක්. දැන් හතේ අපේ පොත මං හිතන්නේ ඔබ සියලු දෙනාම දන්නවා. මේ යම් ආකාරයකට මේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම සඳහා සෞඛ්‍ය අධ්‍යාපන අමාත්‍යංශයත් අධ්‍යාපන අමාත්‍යංශයත් එකතු වෙලා අධ්‍යාපනය ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ කාර්යක්‍රමයක්, ඒ පිළිබඳ විශේෂඥයන්, ඒ පිළිබඳ දැනුමක් තිබෙන අය මේ දරුවන්ට ලිංගික අධ්‍යාපනයක් ලබා දීම සඳහා, මොකද අපි දන්නවා ඕනෑම දියුණු රටවල මේ පිළිබඳව ඒ දරුවන්ට වැඩි වියට පත් වෙන විට ඒ අයට මේ පිළිබඳ අධ්‍යාපනයක් ලබා දෙන එක පැත්තෙන් ළමා අපචාර වළක්වන්න, අනිත් පැත්තෙන් මේ වැරදි අවබෝධය, අද තාක්ෂණික දැනුම, අද තාක්ෂණයේ දොරට, අද තාක්ෂණයේ තමන්ගේ ගේමිදුලේ තියෙන, අද තාක්ෂණයේ තමන්ගේ මේසෙ උඩ තියෙන, අද තාක්ෂණයේ ආලින්දයට එන්නේ, රූපවාහිනී ආලින්දයට ඇවිල්ලා විවිධාකාරයෙන් මේ පිළිබඳව විවිධ දර්ශනයන් මවනවා, විවිධාකාරයෙන් මේ පිළිබඳව කතා කරනවා. ඒ නිසා අද හැම දියුණු රටකම මේ සම්බන්ධයෙන් අධ්‍යාපනයක් ලබා දෙනවා, අධ්‍යාපනයක් ලබා දෙනවා. ඒක මේ ලබා දෙන්නේ විශේෂඥයන්, වෛද්‍යවරුන්, ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයන්. ඒවා මේ ආවට ගියාට ලබා දෙන දේවල් නෙමෙයි. හැබැයි ස්වාමීන් වහන්සේ කියන විදිහට අපි දැක්ක ස්වාමීන් වහන්සේ කියනවා, මටත් ලැජ්ජා හිතුණා, මමත් බොහොම පරිස්සමෙන් සාමණේර භික්ෂුන් වහන්සේට මේක අහු නොවන විදිහට මේක පරිස්සම් කරලා මම තියාගත්තා. ඉතින් මම හිතන්නේ මේක ගිහියන්, එහෙම නැත්නම් මේක පැවිද්දන් සඳහා ලියපු පොතක් නෙමෙයි. මේක පන්සල් වලදී මේක පන්සල් වලට ගෙනියන්න ඕනේ පොතක් නෙමෙයි. ඒ ස්වාමීන් වහන්සේට මං හිතන්නේ වැරදිලායි පන්සල් වලට ගෙනියන්නේ. සාමාන්‍ය රහමතුරුන්ට පෙන්වන්න තියෙන එකක් නෙමෙයි. මේක ගිහියන්ට ඒ ගිහි ජීවිතය ගත කිරීමේදී ලිංගික අධ්‍යාපනය ලබා දෙන අධ්‍යාපනික දැනුමක් ලබා දෙන පොතක්. මේක ස්වාමින් වහන්සේ පන්සලට ගෙනියන එක ස්වාමින් වහන්සේගේ වරදක්. වහන්සේ දුරදිග හිතන්න ඕනේ. ඒක දැන් අනෙක් පැත්තෙන් මේක ගැන කතා කරපු අපි දැක්ක මේක ගැන මහා සාර විදියට කතා කරමින් මේ ලිංගික අධ්‍යාපනය ලබා දීම පිළිබඳව කතා කරපු සමහර මාධ්‍ය, දැන් අපි දන්නවා දැන් Facebook වල යන්නේ හතේ අපේ පොත අයින් කරලා, හතේ අපේ පොත අයින් කරලා හිරුත් සමග නත්තල් බලපු දරුවෝ ගැන තමයි දැන් කතා කරන්නේ. හතේ අපේ පොත අයින් කරලා හිරුත් සමග නත්තල් බලපු දරුවන් කියලා. ඒ කියන්නේ දැන් දරුවෝ මේ හිරුනාලිකාවෙන් තමයි, හිරුනාලිකාව මේ දක්වපු හිරුනාලිකාව ඉදිරිපත් කරමු සමහර වැඩසටහන් දිහා බලලා මේ අධ්‍යාපනය ලබා ගන්න උත්සාහ කරනවායි කියලා. ඒ නිසා මේ මාධ්‍ය මහදවාලේ ඒ අය කරන වැඩසටහන් වලින් මේ සම්බන්ධයෙන් මේ ලිංගික දර්ශනයන් අඩනිරුවතින් ඉන්න අය මේවා ඉදිරියට ගෙනල්ලා ආලින්දයට මේ වගේන යුගයක්, ආලින්දයට මේ වගේන යුගයක ඒ දරුවෝ ඒවා බලලා වැරදි අවබෝධ ගන්නවට වඩා, ඒවා දැකලා අධ්‍යාපනය ගන්නවට වඩා ඒ අය අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රජා සෞඛ්‍යයක් විදිහට මේක ලබා දෙන එක මං හිතන්නේ එක ශිෂ්ට සම්පන්න සහ එක විද්‍යානුකූල දෙයක්. Breaking Dr. K.